ඔබෙක්වන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අශින්ක දුනුතිලක මම දිමුතු ඒකනායක මණ්ඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත මත්තුවතුර මැඩලීමට ආරක්ෂක අංශවලින් ලැබෙන සහාය ජනපතිගේ පැසසුමට සමෘද්ධිය ගැන රාජිත කියූ දේ උතුරේ යළි පදිංචි කළ ගම්මාන නගා සිටුවේම තවදුරටත් රැල්ල පාගන්න ගොස් එකම පවුලේ තිදෙනෙකු මරුට ඉරානයට සයිබර් ප්‍රහාරයක් ණය ගෙවන්න තිබුණද දුප්පත් ජනතාව වෙනුවෙන් ලබා දෙන සමෘද්ධි සහනාධාරය කිසිවිටකත් අඩු නොකරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. දොඩංගොඩ පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ නෑබඩ කලාපයේ පුජ්‍යලීන් 354 දෙනෙකුට සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. එක්සත් ජාතික පක්ෂ මතුගම ප්‍රධාන සංවිධායක ජගත් විතාන මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. මේ රටේ මිනිස්සු මොනවා කිව්වත් මේ ලෝකෙ මිනිස්සු බුද්ධිමතුන් ඔක්කොම පිළිගන්නවා. මේ රටේ තියෙන සදාචාරාත්මක ආණ්ඩුව ඉස්සර තිබුණා වගේ ආණ්ඩුව නෙවෙයි, බොහොම සදාචාරයක් තියෙන ආණ්ඩුවක්. මේ ආණ්ඩුව වැරදි තියෙනවා. වැරදි නැති ආණ්ඩුව නෑ. මේ මාසේ අපිට ගෙවන්න තියෙනවා තව ඩොලර් බිලියන 1500ක්. අපි අනිත් 7000 ගානම දැන් පැන්නා. අපි ගෙවුවා. ලෝකයේ තියෙන සියලු මූල්‍ය ආයතන විශ්වයටපත් උනා ඒ මුදල් ගෙවීම ගැන. ඒ ගෙවීම ගැන නෙවෙයි මුදල් විශ්වයටපත් උනේ. ඒවා ගෙවන්න තියෙනවා කියලා දුප්පත් මිනිස්සුන්ව සලකන්න තියෙන සැලකිල්ල කිසිම විදියකින් අනුකරේ නෑ. ලක්ෂ 6ක් එකවර සමෘද්ධි ගෙවපු ආණ්ඩුවක් තියෙනවා. මේ ලක්ෂ 6යි ඉස්සෙල්ලා හිටිය ලක්ෂ තව 7යි 8යි ඔක්කොම අරගෙන ඒ ලක්ෂ 15 කට විතර සමෘද්ධි දීමනා වැඩි කරපු ආණ්ඩුවක් තියෙනවා දෙගුණයක් කරපු. නෑ මට කිතියනවනම් කියන්න. ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. මද්‍රව්‍ය මර්ධනය හා නිවාරණය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ඉටු කරන විශිෂ්ට සේවාව ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් වුණා. ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ උළෙල ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ පරිශ්‍රයේදී. එම විද්‍යාපීඨයේ සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පුහුණුව නිම කළ 89 දෙනෙකු මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු මෙලෙස අධිකාරියට පත් කෙරුණා. ශ්‍රී ලංකා නාවික හමුදාව සතු 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය අධිකාරියට පත් කර ජනාධිපති වර්ණ ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරුණා. නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියල් අද්මිරාල් නිශාන්ත උළුගේ තැන්න, නැගෙනහිර නාවික ප්‍රදේශයේ බහර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ද විශාල පිරිසක්ද ඊට එක්ව සිටියා. යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදාවක් ඒ වගේම පොලිස් සේවයක් එක් වූ විට මේ රටේ නීති හා සාමය, ජාතික ආරක්ෂාව, රටේ ස්වාධීනත්වය, යහපත් විනයගරුක සමාජයක්, ආර්ථික සංවර්ධනය, සමාජ සුබසාධනය සහ තවත් පුළුල් විශේෂේශ්‍ර රාශියක් සඳහා ඔබ සෑම කෙනෙක්ම ඔබේත් මගේත් මාතෘභූමිය වෙනුවෙන් කැප වෙනවා. නීති විරෝධී මද්‍රව්‍ය මර්ධනය නිවාරණය වැළැක්වීම මේ කටයුතු සඳහා පොලිසියත් ත්‍රිවිධ හමුදාවත් කරන්නා වූ කැපකිරීම මා ඉතාමත් අගය කරනවා. විශේෂයෙන්ම 30 වසරක ම්ලේච්ඡ LTT ත්‍රස්තවාදී කුරිරු යුද්ධය අවසන් කිරීමට, රටට ස්ථිර සාමයක් ඇති කිරීමට ත්‍රිවිධ හමුදාවේ ප්‍රධාන වශයෙන්ම නාවික හමුදාවද කරන ලැබූ ඉතාමත් විශිෂ්ට වූ මෙහෙය මා ඉතාමත් අගය කරනවා. පාස්කු ප්‍රහාරයේදී නාවික හමුදාව අනිකුත් හමුදා සහ පොලිසිය සමග උරෙන්නුර ගැටි විශාල කැපවීමක් කළා. ඒ සමගම ඉතා කෙටි කාලයකින් පාස්කු ප්‍රහාරයෙන් විනාශ වූ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයද නැවත පිළිසකර කර මහජනතාවගේ ප්‍රයෝජනයට ලබා දීමට නාවික හමුදාවට පුළුවන්කම ලැබුණා. ජාතියේ අනාගතය සඳහා ඉතාමත්ම ප්‍රශස්ත වූ වගකීමකයි ඔබ යෙදී සිටින්නේ. ඔබේ සටන්කාමිත්වය, ඔබේ අවංකකම, ඔබේ වීරත්වය, ඔබේ කැපවීම ජාතියේ අනාගතය සඳහා ඔබ සැම විටම කැප කරනු ලබනවා.
සමෘද්ධිය හරහා ජනතාව දුප්පත්කමින් ගලවා ගැනීම වෙනුවට දිගුකාලීන යැපෙන්නන් බවට පත් කිරීමට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කළ යුතු කළ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පවුල් ලක්ෂ 6කට සමෘද්ධි සහනාධාරය ලබා දීමේ ජාතක වැඩසටහනේ හම්බන්තොට දිස්ත්‍රික් සමාප්ති උත්සවයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. වැඩසටහන හම්බන්තොට ලුණුලේවාය පරිසරයේ ක්‍රීඩාංගණයේදී සජිත් ප්‍රේමදාස දයා ගමගේ යන අමාත්‍යවරුන්ගේ හා රාජ්‍ය අමාත්‍ය දිලීප් වේදාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 12ක පවුල් 4500ක් සඳහා මෙහිදී සමෘද්ධි හිමිකම් පත් පිරිනැමුණා. කණගාටුදායක කාරණාව මුලේ වසර දෙකක් තුළ හැම දුප්පත් පවුලකටම වෙන් කරපු ඒ මහා මුදල් සම්භාරය පුංචි පුංචි කෑලිවලට කඩලා සමෘද්ධි ව්‍යාපාරය හැටියට සොච්චම් මුදලක් ලබා දුන්නා දුප්පත්කම තුරන් කරන්න. එයින් සිදු වුණේ අපේ රටේ ජනතාව දුප්පත්කමින් මිදෙනව වෙනුවට දීර්ඝකාලීන යැපෙන්නන් බවට පත් කරන. නමුත් කාලයක් පුරාවටම මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළ සමෘද්ධි වැඩසටහන අද සමාජගත වෙලා තිබෙනවා. ගරු දයාගමගේ ඇමතිතුමා එතුමා මේ සමෘද්ධි ව්‍යාපාරයේ සැබෑ තත්ත්වය මේ මාස කීපයක් තුළ අවබෝධ කරගෙන අලුත් ක්‍රමවේදයකට මේ සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක කරන්නට කටයුතු කරා. ගිය ආණ්ඩුව ඕගලඟනේ හැමෝම නැවැත්තුවා. එදා ජෙනරල් සරත් ෆොන්සේකා මැතිතුමා කිව්වා රුපියල් 10000ක් රජයේ සේවකයන්ගේ වැටුප් පෙඩිකන්න වෙයි කියලා. එතකොට මහින්ද මහත්තයා මොකද කිව්වේ? අනේ හාමුදුරුවනේ මට නම් බුරු කියන්න පුළුවන් කමක් නැහැ. මම රුපියල් 2000ක් දෙන්නම් කියලා කිව්වා. එතුමා ජනාධිපති වෙලා රුපියල් 2000 දුන්නෙත් නැහැ. රාජ්‍ය සේවකයන්ට රුපියල් 10000කින් වැටුප් පෙඩිකරෙත් අපේ ආණ්ඩුව ඇවිල්ලා අපි කවුරුවත් බුරු කියන්නේ නැහැ. තව අවුරුදු කීපයක් යනකොට 25 වෙනකොට අපි අනිවාර්යයෙන්ම පොහොසත් රටක් හදනවා. ඒ පොහොසත් රටේ උඩම ඉන්න ජීව නාලිය වෙන්නේ මේ දිරියෙන් නැගිටින තමුන්නාන්සේලා කියන පණිවිඩය මුළු රටටම ලබා දෙන්න. අවුරුදු 25කට පස්සේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට සමුද්‍රිය ලැබෙන මොහොතක් මම එහෙම කියන්නේ දේශපාලන කතා කරන නෙවෙයි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා 91 අගභාගයේ එතුමා ලංකාවේ ජනසවිය ක්‍රියාත්මක කරන මොහොත මට අද වගේ සිහිපත් වෙනවා. එතුමා සියලුම ප්‍රාදේශීය ලේකම්වලට උපදෙස් දීලා ඒ ජනසවිය ලබා දෙන්නේ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට මුළු ලංකාවේම එක දවසක එක වෙලාවට සමුද්‍රය ලබා දුන්න හැටි මට මතකයි. උතුරේ යලි පදිංචි කළ ගම්මානවල යටිතල පහසුකම් පුළුල් කිරීමේ වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මකයි. යුදකිටුම් හේතුවෙන් අවතැන් වූ ජනතාව අධිර කිහිපයක් යටතේ යළි පදිංචි කරවීම සිදු වුණා. වවුනියාව, මන්නාරම, යාපනය, කිනොච්චිය හා මුල්තිවන දිස්ත්‍රික්කවල එම යළි පදිංචි කිරීම සිදු කෙරුණේ ජනතාවට පහසුකම් රසක් ද හිමි කර දෙමින්. තාවකාලික නිවාස වෙනුවට ස්ථිර නිවාස ඉදි කර දීම මෙවර විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. අදාළ පවුල්වල දායකත්වය මෙන්ම යුද හමුදාවේද ශ්‍රම දායකත්වය මෙම නිවාස ව්‍යාපෘතිවලට ලැබෙන බවයි පුරුත්තාපය නිලධාරීන් පවසන්නේ. යළි පදිංචි කළ ගම්මානවල විදුලිය, මාර්ග, පානීය ජලය, සෞඛ්‍ය මෙන්ම සනීපාරක්ෂක පහසුකම් පුළුල් කිරීමට රජය විශාල මුදලක් වෙන් කර තිබෙනවා. එවැනි ව්‍යාපෘති රැසක් මේ දිනවල ක්‍රියාත්මකයි. එම ව්‍යාපෘතිවලට සමකාමීව යළි පදිංචි කළ පවුල්වල ආර්ථික ශක්තිමත් කිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දරින් පියවර ගෙන තිබෙනවා. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ඉදිරියටත් ගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා පවසනවා. මහනුවර පැවති වැඩසටහනකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. විශ්වාස කරන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන මෙරටේ සියලු ප්‍රගතිශීලී දේශපාලන කණ්ඩායම් 2015 ජනවාරි 8 මෙරටේ තිබිච්ච බිහිසුණු මර්ධනකාරී දේශපාලන ව්‍යාපාරය පරාජය කරමින් අපි රට ඉදිරියට තබලා ගමනක් යන්න පුළුවන් ජනාධිපතිවරයෙක් පත් කරගන්න කියන ඉල්ලීම කරන ඒ වැඩසටහනේ ප්‍රධාන හයිය ශක්තිය උනේ එක්සත් ජාතික පක්ෂ සංවිධාන බලකාය. මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කිරීම, දුදුවැයන් සංස්කෘතිය වගේ මහා බිහිසුණුකාරී මෙරට විනාශ මුඛයට ඇදගෙන ගියපු ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලිය නතර කරන්න පුළුවන් වුණා. ජනාධිපතිවරණයේ මේ සියලු මැතිවරණ රටේ ජනතාවට දැනෙන විදියට සංවේදී ආයතන බවට පත් කරන්න පුළුවන් නායකත්වය නිර්මාණය කිරීමේ යුග මෙහෙවරක් තමයි අපි ආරම්භ කරන්නේ. වර්ගවාදී, වහල්වාදී දේශපාලනය මෙරටින් තුරන් කරලා දාන්න ඕන කියන කාරණාව අද රටේ සියලු දෙනා එකතු වෙලා තියෙනවා. රාජපක්ෂ වහල්වාදයෙන් ඔබට මේ රට අරන් යන. මේ රටට ආදරය කරන මේ රට පිළිබඳව අවංක ආදරයක් තියෙන. රට අතහැරලා විදේශගත වෙලා වෙන වෙන වාසි තියෙන වෙලාවට මේ රටට එන සංචාරක පක්ෂීන් ගානට නොවැටෙන නායකෙක් අපි හදාගන්න ඕනේ.
මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංනිවේදන බලකාය ප්‍රතිසංවිධානය කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මන්ත්‍රීවරයා ඇතුළු පිරිස මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ගොස් ආශිර්වාද ලබා ගැනීමටද කටයුතු කළා. අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාද හමු වුණා. ලෝක මද්‍රව්‍ය නිවාරණ දිනයට සමගාමීව අද සිට මද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජුනි මස 26 වනදාට යෙදෙන ලෝක මද්‍රව්‍ය නිවාරණ දිනයට සමගාමීව මද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් සංවිධානය කර තිබෙනවා. මතින් මිදීම, වෘතේ පුහුණු ආයතනයන්හි සිසුන් දැනුවත් කිරීම, මද්‍රව්‍යට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනයට යොමු කිරීම, මද්‍රව්‍යට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනයෙන් පසුව ඔවුන් පිළිබඳව පසු විපරම් කිරීමේ කටයුතු ඇතුළු වැඩසටහන් ගණනාවක් මේ යටතේ ක්‍රියාත්මකයි. වත්මන් රජයේ මද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙලට පසුගිය කාලයේදී ජනතාවගෙන් මෙන්ම විවිධ පාර්ශ්වයන්ගෙන් බොහෝ ප්‍රශංසා හිමි වුණා. එම මද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කිරීම හා ශ්‍රී ලාංකික ප්‍රජාව ඒ වෙනුවෙන් පෙළගැස්වීම මෙම වැඩසටහනේ අරමුණයි. කිරින්ද පළටුපාන ප්‍රදේශයේ මුහුදේ රැල්ල පෑගීමට ගිය එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හැටන් ප්‍රදේශයේ පවුලක පිරිසකුයි මෙලෙස අනතුරට පත්ව ඇත්තේ. අද පෙරවරු 7:10ට පමණ මෙම අනතුර සිදු වුණා. හතර දිනෙකු රැල්ලට ගසාගෙන ගොස් ඇති අතර එක් අයෙකු බේරා ගැනීමට හැකි වී තිබෙනවා. මියගොස් ඇත්තේ එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනෙකුයි. 25 දිනෙකු පමණ විනෝද චාරිකාවකට සම්බන්ධ වී ඇති අතර එහිදී ඔවුන් මුහුදු රැල්ල පෑගීම සඳහා ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් නැල්ලූ පුද්ගලයන් හතර දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්නාරම මුහුදු ප්‍රදේශයේදී මසුන් මරමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන් මන්නාරම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව නාවික හමුදාව සඳහන් කළා. පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් නැල්ලූ කිලෝග්‍රෑම් 358ක්, ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. ඉදිරි නීතිමය කටයුතු සඳහා අත්අඩංගුවටගත් පිරිස මන්නාරම සහකාර දේවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත බහර කෙරුණා. හොරණ ගෝනපොල නාගහගොඩ වත්ත ප්‍රදේශයේ පාළු නිඳක තිබී කල්ලිකුතු ඖෂධ තොගයක් සොයාගෙන තිබෙනවා. ඉඩමෙහි හිමිකරු පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙම ඖෂධ තොගය සොයාගෙන ඇත්තේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. ඉදිරි කන්නේ සිට වීමිල වැඩි කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. පසුගිය කාලය තුල වීමිලෙහි වැඩිවීමක් සිදු නොවූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. යල්කන්න ඉඳලා අපි වීමිලේ වැඩි කිරීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා. වී ගොවියට දැන් වසර 5ක් විතරම වීමිලේ වැඩිවීමක් සිද්ධ වුණේ නැහැ. ඒක නිසා එයාට දැන් තියෙන නිෂ්පාදන වියදමත් එක්ක අමාරුයි මේ කාර්යභාරය කරගෙන යන්න. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා යල්කන්න ඉඳලා වීමිලේ වැඩි කිරීමක් කරන්න. මහයිලුප්පල්ලම කඩියංගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වුවා. අපි එක්සත් ජාතික පක්ෂයේ ගම්මට්ටමේ සූදානම දැන් කරගෙන යනවා. ජනාධිපතිතුමා ජනාධිපති මැතිවරණය ගැසට් කරාට පස්සේ අවසානට තීන්දු කරන්න ඕනන්නේ පක්ෂේ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් ඒ වගේම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමත් ඒත් එක්කම අපිට වැදගත් වෙනවා අපිට උදව් කරන සුළු ජාතික පක්ෂ ඒ සියලු දෙනාම ඒකමතිකව කැමැත්තක් වෙන්න ඕනේ. ඉතින් එහෙම වුණොත් තමයි ඒක සාර්ථක වෙන්නේ. මේ දිනවල මේ ප්‍රශ්න කරන පාර්ලිමේන්තු කාර්ක සභාවේ ඒකේ ගෙනල්ලා ප්‍රශ්න කරන කට්ටිය චෝදනා තියනවා හරිනම් ඒ කට්ටිය හිරේ ඉන්න ඕන කට්ටිය තමයි මේ ගෙනල්ලා හුරතල් කරන්න කියලා. ඒක ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? අපි එක එක්කෙනා බලන කෝණේ අනුව කියන්න පුළුවන් මෙයා හිරේ දාන්න ඕන මෙයා එල්ලුම් ගස් අරින්න ඕන කියලා. හැබැයි එහෙම කරන්න බෑ. පුද්ගලයෙකුට ඒවා ඔප්පු කරන්න නීතියක් තියෙනවා. ඒ නීත්‍යානුකූලව කටයුත්ත දැනටමත් අධිකරණයේ ක්‍රියාත්මක වෙනවා. පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන යනවා. ඒ වගේම කොටසකට නඩු දාලා තියෙනවා. අධිකරණයේ තීන්දුව ආවයින් පස්සේ අපිට බලා ගන්න පුළුවන් හිරේ යවනවද එල්ලුංගස් යවනවද කියලා. දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාත්මකයි. එවැනි ව්‍යාපෘති කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් විශේෂ අංකයෙන්. ගම්පෙරළි යටතේ රුපියල් 110ක වේදමින් සංවර්ධනය කළ ඇමිලිපිටියේ පැපොල් වතුයයි මාර්ගයේ ජනතා අයිතියට පත් කෙරුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන නියෝජිත නැතුව පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. ඇමිලිපිටියේ කලාපයේ පාසල් 124ක සිසු දරුවන්ට පුස්තකාල පහසුකම් සැලසෙන නව පුස්තකාලයක් ඇමිලිපිටියේදී ආරම්භ කෙරුණා. ඇමිලිපිටියේ එක්සත් මිත්‍රත්ව පදනමයි රුපියල් 125ක මුදලකින් එය ඉදි කළේ. වැලිමඩ නගරයේ පීටි පැරණි පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීම මෙවන විට ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා වැය කිරීම මුදල රුපියල් මිලියන 333ක්. නව පාලම ඉදිකිරීමෙන් වැලිමඩ නගරයේ වාහන තදබදයට විසඳුම් ලැබෙන බවයි රජය පවසන්නේ.
අනුරාධපුර සිට මන්නාරම දක්වා වූ කෙටිම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහ්මාන් මහතාගේ ප්‍රධානත්වයෙන්. අයිරෝඩ් ව්‍යාපෘති යටතේ අසිරිගම සිට මහසියඹලා ගස්වැව, ගම්බිරිස්සව, මාන්කුලම, නෙරියකුලම හා උඩුම්බුගල හරහා මන්නාරම දක්වා මාර්ගය සංවර්ධනය කෙරෙනු ඇත. පරිසරයට ආදරය කිරීමේ වැදගත්කම පිළිබඳ පාසල් දරු දැරියන් දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ රුක්‍රෝපණ වැඩසටහනක් කුරුණෑගලදී ආරම්භ කෙරුණා. වයඹ පළාත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා කොළඹ ඒෂියන් ග්‍රැම පාසල එක්වයි වැඩසටහන සංවිධාන කළේ. මෙම පාසල මගින් ක්‍රියාත්මක කරන පැල 5000ක් සිටුවීමේ ව්‍යාපෘතියේ පළමු අදියර වශයෙන් පැල 1000ක් සිටුවීම කුරුණෑගල බමුණාවල මුදුන්පිට රක්ෂිතයේදී සිදු කෙරුණා. වැඩසටහන පරිසර හිතකාමී අයුරින් සංවිධාන කර තිබීමද විශේෂත්වයක්. ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්, ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රසන්න සෝලංගාරච්චි, විදුහල්පතිනි තුෂාරි කෝරළගේ හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලලිත් ගමගියන මහත්ම මහත්මීන්, පාසල් දරුවන් දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දැන් ක්‍රීඩා පුවත්. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති තරග දෙකකදී ඉන්දියාව සහ නවසීලන්තය ජය හිමි කරගත්තා. ඒ පිළිබඳ තොරතුරු ගෙන එන්නේ එංගලන්තයේ සිටින අපනියෝජිත හසිත අකලංක දයාලගේ. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පෙරලිකාර බලාපොරොත්තු සුණු විසුණු කිරීමට ඉන්දිය වේගපන්දු යවන ක්‍රීඩක මොහමඩ් ෂාමි සමත් වුණා. ඒ ඊයේ දිනේ පැවති තරගයේදී අවසන් පන්දුවාරයේ කඩු ත්‍රිත්වයක් දවා ගනිමින් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 28 තරගයෙන් ඇෆ්ගනිස්තානය පරාජයට පත් කරමින් ලකුණු 11ක 3 ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා. එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හි පැවති තරගයේ කාසිය වාසිය දිනා ඉන්දිය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ඉන්දිය ඉනිම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩු 8ක් දැවී ලකුණු 224කට සීමා වුණා. නායක විරාට් කෝලි ලකුණු 67යි. ජයග්‍රහණය සඳහා ලකුණු 225ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තානය ඉන්දියාවට තීරු අභියෝගයක් එල්ල කළා. කෙසේ වෙතත් පන්දු භාර 49යි පන්දු 5ක් අවසානයේ සීල් දෙනා දැවී ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 213ක් පමණයි. පන්දු යැවීමේදී ඉන්දිය කණ්ඩායමේ මොහමඩ් ෂාමි කඩුලු 4ක් බිඳ හෙළුවා. මෙම තරගයේ අවසන් පන්දු භාරයේ ක්‍රියාත්මක කළ ඔහු කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමද විශේෂත්වයක්. මේ අතර එක්දින ක්‍රිකට් ලෝක කුසලන තරගාවලියේ 29 තරගයෙන් බටහිර ඉන්දිය කොඩිය කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 5ක 3 ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. මැන්චෙස්ටර්හි පැවති තරගයේ කාසිය වාසිය දිනාගත් බටහිර ඉන්දිය කොඩිය කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 291ක් රැස් කළා. පන්දු යැවීමේදී බටහිර ඉන්දිය කොඩිය කණ්ඩායමේ ෂෙල්ඩන් කොට්‍රෙල් කඩුලු 4ක් බිඳ හෙළුවා. Another one for Cottrell. Austin Lees will need 292 from their 50 overs. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමට පන්දු වාර 49ක් අවසානයේ සීලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 286ක් පමණයි. කාසල් බ්‍රැඩ්වේට් ලකුණු 101යි. ක්‍රිස් ගේල් 6x6 සහ 4x8 සමගින් ලකුණු 86ක් ඉනිමට එක් කළා. පන්දු යැවීමේදී නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 30කදී කඩුලු 4ක් දවා ගත්තා. තරංගාවලියේ නවතම තතුවිත්ති සමගින් යලිත් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් එංගලන්තයෙන් සමුගන්නවා ITN ප්‍රවෘත්තිංශය වෙනුවෙන් වරුණ ලක්මාල් සමගින් මම හසිත කලංක දයාලගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන්. ඒ සමගින් මධ්‍යහන 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වනවා. සවස දෙකට අපගේ පෑන් පෑ පුවත් ප්‍රකාශයේ බලාපොරොත්තු වන්න. www.itnnews.lk